ගමන් ටයරක ගිහිලා එනකොට 12 පහු වෙලා තිබුණේ පාන්දර. ඒ ඇවිල්ලා තමයි අපි දැනගත්තේ දරුවා නැහැ කියලා. මේ සෙන්සුරාදා උදේ ඉඳන් තමයි ගොඩක් පොලිසිය මහතුරේ වැවිලා මේ හොයන්න පටන් ගත්තේ ගම්වාසී හැමෝම. ඉතින් ඒකම පොලිසියට ගොඩාක් නිර්ණාමක ඇමතුම් ඇවිදින් තිබුණා 700කට වැඩි කියලා. මම තමයි මේ වැඩේ කරේ, තාත්තා තමයි සැක. මේ අන්න එහෙම කියලා ඉවර වෙලා ඒක නිසා මේ ලොකු චෝදනාවක් මට එල්ල වෙලා තිබ්බා. මිනිස්සු ගෙවල් වට කරගෙන ජනේල් ලස්සෙන් එපි එපි තාත්තා ගනි එළියට අම්මා දියව් එහෙම තමයි හැසිරුනේ. මිනියට කරගහ ගන්නවත් ඉඩක් අපිට හම්බුනේ නැහැ. පොලිසිය මහතුරුන්ගේ ආරක්ෂාව මැද තමයි අර පාංශුකූලේ කටයුතු ගන්නත් අපි එළියට ගත්තේ. ඒ ඉවරෙච්ච ගම අපව ඇතුළට දාලා දොර වැහැව්වා. අවසානයේදී පොලිසිය මහතුරු ගම්වාසීන්ට පැහැදිලි කරලා දුන්නා මේ සිද්ධිය සම්බන්ධ කිසිම විදිහකට මාව සම්බන්ධ වෙන්නේ නැහැ, ගෙදරයිගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ කියලා වෙලා. ඊට පස්සේ ගමේ අය අහපව මාත් එක්ක පුදුම විදිහට එකතු වුණා. ඒ අයත් එක්ක තමයි දැන් මේ අවසාන කටයුතු වල දානමේ පැත්ත පින්කම් ඒ ටික කරගෙන යන්නේ. ඒ වුණත් තාමත් මම ගෙදරින් එළියට බහැලා නැහැ. අද වෙනකල් මම කනත්තටවත් මට යාගන්න බැරුව ගියා. දරුවාගේ කොහොමද බුමු දාන කටයුතු කරේ කියලාවත් යන්න එළියට යන්න බෑ. මොකද මිනිස්සු අරගෙන මගේ ජීවිතයට අනතුරක් තලොත් මගේ අනිත් දරුවටව දෙන්න බලා ගන්නවත් මොක කවුරුවක් කරන්න නැතුව යනවා මෙතන. ඒක නිසා පොලිසිය දැන් මේ වෙනකොට මේ හොයාගෙන තියෙන මම මේකේ නිර්දෝෂයි කියලා ඒවා මට හොඳටම විශ්වාසයි. අපේ ගමේම අපිත් එක්කම හිටපු කෙනෙක් තමයි මේ වැඩේ කරන්න නැත්තේ. පිටින් කෙනෙකුට ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්න බෑ. මේ ගමේම කෙනෙක් තමයි මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. අනිත් එක තනි පුද්ගලයෙකුත් මේ බොහෝ විට ඊට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වෙන්නේ නැති කියලා තමයි මගේ සැකේ තියෙන්නේ. පල්ලෙහා ගෙදර එක්කෙනෙක් අර උන්ජිල්ලා අබ්බදලා තිබ්බා වත්තේ. ඉතින් ඒ ගෙදර දරුවා උන්ජිලි පරිදි අපේ පොඩි උරුත් එතෙන්ට යනවානේ. ඒ පල්ලෙහා ගෙදර මහත්තයාගේ නෝනායි එයාගේ අම්මයි වැඩි කැමති නෑ අපේ දරුවෝ එනවට. ඒ නිසා එයා ඉතින් කියලා තිබුණා මේ ගෙදරයි නැති වෙලාවට එන්න කිරිවලලා. ඉතින් අපි විශ්වාස කරේ එයා විතරයි ඒ පවුලේ හොඳ කියලා ඉවරලා. මොකද එයා මයිත් එකක් කිව්වා උපුල් අයියේ දරුවෝ සෙල්ලම් කරලා ඉන්න ඕනනේ ගෙදරයි. ඉතින් ඒ වුණාට මගේ එහෙම නැහැ, මං ඉන්න වෙලාවට දරුවා එවන්න සෙල්ලම් කරන්න කියලා. ඒත් අපි අපේ වත්තේ උන්ජිල්ලාව බැඳලා දුන්නා. අපේ ගෙදර එක බැඳගෙන ඉන්න අනුන්ගේ ඒ සෙල්ලම් කරන්න යන්න ඕනේ නැහැ කියලා ඉවරලා. පල්ලෙහා ගෙදර හිටපු කෙනෙක්ව අරගෙන ගිහින් තියෙනවා. තව ආයේ ආරංචිනා ගෙවල් කීපකට ඔබෙන් ඉන්න ඒ දරුවට අපේ ගෙදරට ගෙනල්ලා මම ඉංග්‍රීසි උගන්න පුළුවන් මේ එයාවත් අරන් ගියා කියලා ආරංචි වුණා. මේ දරුවා එයාගේ වචන වලින් කියනවා ඒ මම තමයි එයාගේ වැඩිම ආදරේ, ලෝකේ හොඳම තාත්තා තමයි මම. හැම තිස්සෙම ඒක තමයි කිව්වේ. එයාට ඒ ඊයේනේ උපන්දිනේ අරන් දෙන දේවල් තමයි හැම තිස්සෙම හා හායි ටීම් කඩ අරන් දෙන්නේ කියලා. මමත් අර ලොකු බෝනික්කේ බල්ලා තිබ්බා මේ අතේ සල්ලි තිබ්බේ නැති නිසා මම ටික ටික එකතු කරගෙන හිටියේ. ඒක අරගෙන දෙන්න කටානේ කඩ ඒක තිබ්බේ. ඔය අයිස්ක්‍රීම් දෙන්න ඕන කිව්වා මොන්ටිසෝරි ළමයින්ට. ටීචරත් ගිහිල්ලා කිව්වලු ආච්චි අම්මා බත්තු වෙලා දෙනවා, අපි අයිස්ක්‍රීම් අරගෙන එනවා මේ මොන්ටිසෝරියට මේ උපන්දිනයට දෙන්න කියලා. නෝනාගෙන් අන්තිම දවසේ හැව්වෙත් නිදා ගන්න කලින් දැන් උපන්දිනයට මට මොකද අරන් දෙන්නේ, උපන්දිනේ කවද්ද තියෙන්නේ. ඕක මාස 3 ඉඳන් තමයි අහගෙන ඉන්නේ උපන්දිනේ කවද්ද තියෙන්නේ කියලා. හරි ආසයි ලස්සන දඳින්න මොන හරි ඇඳුමක් හරි මොකක් හරි ගෙනත් දුන්නොත් එහෙම ඒක ඇඳගෙන නිදා ගන්නත් ඕනේ. ඒකම තමයි සෙරප්පු දෙකක් ගෙන දුන්නොත් ඒක දාලා ඉවර වෙනකල්ම යාට වෙන වැඩක් නැහැ. ඒකම තමයි දාන්න ඕනේ. ආසාවෙන් ඉතින් ඇඳින්න පළඳින වැඩවල සිකුරාදා තිබුණු හෝම්වර්ක් පවා ළමයා කරලා තමයි තිබිලා තියෙන්නේ. මේ මොන්ටිසෝරි ලාපකමම එයාගේ හෝම්වර්ක් ඉවර කරලා තමයි ඇඳුම් ගලවන්නේ. හරි කැමැත්තෙන් හිටීගෙන ගන්න වැඩවලට ඒවා දාන කටයුතුත් ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. මේ ගෙදර බොහොම සරල විදිහට කරගෙන යනවා. මොකද මේ අහල් පහල මිනිස්සෙක් අත්තඩම් වලට ගෙන තියෙන දේ මෙතෙන්ට ගම්වාසීන් රැස් වෙලා දැන් ගමේ අය මගේ පැත්තේ ඉන්නේ. ඊට පස්සේ කුපිත වෙලා ගිහිල්ලා ඒ ගෙදර මිනිස්සුන්ට ගහලා ඒ කරදරයක් කරොත් එහෙම ඒ මිනිස්සයටත් දරුවෙක් ඉන්නවා, පවුලක් ඉන්නවා. ඒ දරු පවුලත් විනාශ වෙනවානේ. ඒක දැන් මට මගේ පවුලත් නැතුව ගියා, මගේ දරුවත් නැතුව ගියා. අපිට ආයේ ජීවිතයක් හිතන්න බෑ. 12යි 10ට විතර වගේ තමයි ආවේ. වෙලා ඇඳුම් මාරු කරගෙන ලයිට් එක දාන බා හිටියේ නෑ. වෙන දවස්වලට සාමාන්‍යයෙන් බබා එහෙම ඉන්නේ නෑ. මේ මොකද මම නැතුව ඉන්න වෙලාවක එයාට අවදි වුණොත් එයා එහෙම ඇඳෙන් බහැලා අනිත් කාමරේ අම්මා ගාවට යන නිසා ජනේලියරලා තියෙනවා. මම දැක්කයි මොන හේතුවක්ද මන්ද මටත් අහන්න මේ අම්මගෙන් අහන්න ඉතුනේ. නෝනත් මගෙන් කතා කළා විශේෂය ඉන්නවද කියලා. මං කිව්වා එයා නැන්නේ කියලා. අපි දෙන කතා වුණා. එහෙනම් අම්මා ගාවට ගිහින් නිදා ගන්න ඇති නේද කියලා. ඒත් මං අම්මයෙන් හැවෙත් නැහැ. මම වෑන් එක දානකොට අම්මලත් අවදියෙන් ඉඳලා තියෙන්නේ. අම්මා මගෙන් හැවෙත් නැහැ දැන් දාවේ මොකද කියලා. ඒක නම් මොන කරුමයක්ද මන්ද මට ඒ වෙලාවේ ඒක අහන්න හිතුනේ. මං ඒ වෙලේ අහලා කෑකෝ ගහලා ඉවර වෙලා මේ
එව්වා නම් දරුව ජීවිතය බේරගන්න තිබුණා කියලා ඉවර වෙලා ඒත් අර පොලිස් පරණ පරීක්ෂණ මාර්තාව අනුව නම් මං එන වෙලාවෙදි දරුව ජීවිතුන් අතර ඉඳලා